ආය ගෙදරට පාන්ගෙනකොට මේ විදියට හදලා බලන්නකෝ. හරිම ලේසි, ඒ වගේම ගොඩාක් රසයි. ඉතින් මේ වගේම ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. මේ සඳහා අද අපි අරගෙන තියෙනවා සෑන්විච් පාන් පෙති 4ක්, බිත්තර 2යි, කොටුවට කපාගත්ත ලුණු, කොටුවට කපාගත්ත තක්කාලි, කොටුවට කපාගත්ත කැරට්, සිහින්ව කපාගත් අම්මිරිස් ස්වල්පයක්. මුලින්ම බිත්තර 2 කඩලා රස 90 ලුණු එකතු කරන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය සැර 90 ගම්මිරිස් එකතු කරගන්න. එකතු කරලා බිත්තර 2 හොඳින් කලවම් කරලා එයට කොටුවට කපාගත්ත කැරට්, කොටුවට කපාගත්ත ලුණු, කොටුවට කපාගත්ත තක්කාලි, අමුමිරිස් එකතු කරන්න. එකතු කරලා හොඳින් කලවම් කරන්න. දැන් පාන් පෙති මේ විදියට සාමාන්‍ය ප්‍රමාණයේ කොටුවලට කපලා මෙයට එකතු කරන්න. එකතු කරලා හොඳින් කලවම් කරන්න. ඉතින් මේ වගේම ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා එයට පොල් තෙල් මේසේ හැඳි 2ක් විතර දාගන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ අපි හදාගත්ත පාන් මිශ්‍රණය දාලා කලවම් කරමින් මේ විදියට හොඳින් බැදෙන්න තියන්න. මිනිත්තු 10කට පමණ පස්සේ ඔන්න අපේ බිත්තර ටික හොඳට බැදිලා තියෙනවා. ඔන්න දැන් අපේ පාන් එක හදලා ඉවරයි. ඔයාලත් මේ විදියට හදලා රස බලලා කොහොමද රස කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.